අයිබන් යාලුවනේ උන් ඉතින් වැට සුබම සභ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රර්ථනා කරනවා. ඉතින් ආතරෙන් පිළිකඳවා අප YouTube් චනල් එකට. පොංචිතරේ අහිංසකාවයක් විදදිහයට කොයි කාගේෙත් ආතරේ දිනාගත්ත ජනප්‍රියය රංකන ශිපනියක් ගැන තමයි අදාපි කතා කරන්නේ. ඉතින් විඩියකට යන්න කලින් මුලින් යාට මතාත් කරනවා ඔය තමත් තව YouTubeප් චනල එක සබස්ක්‍රයිප් කල නැතිනොම් මේ දැන්න සස්්‍රප් කරන්න. එගේම බෙල්ලයිකනයත් ක්‍රියාත්මක කරන්න. එතින් ඇය නමින් ගීත්මා වන්ඩාර. අවුරුතු කුමරිය තරගා වලියකින් චයක්‍රහණය කරමින් කළ ශ්‍රේෂත්‍රේට පිවිසි අය මෙ වන විට ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනාකත් කෙනෙක් වෙනවා. ඉතින් දෙරන නාලිකාවේ විකාශය වන එතාම චනප්‍රය ටෙලි නාට්ටයක් වන සංගීතයේ ටෙලිනාට්ටේ අසේනි විතියට කාගෙත් ආදරය ලබාගත්ත ගීත්ම අහිංසක පෙම්බතියගේ චරිතයයි ඇහිදි රංගණය කරන්නේ. ඉති නවගේම ගීත්ම රංගනය කළ ඇස් ටෙලිනාටේ චරිතයටත් ඇඩ ගොඩක්තෙන ආදරෙක් කරන්න වනාා. ඉතින් මේ විදියට, පුංචි දිරය රහා කොයිකාගේෙත් ආදරය ලබාගත්ත ගීත්ම මෙබනවිට ප්‍රමවන්තියක්. ඇගේ ආදරවන්තයා ්‍යාපායකයේ කියලත් ඇයි සඳහන් කරනවා. ඉතින් ගීත්මගේ විවාහය ගැනත් ගොඩක් දෙෙන නොයිම සිල්ලින් බලගින්නේ. ඉතින් ඒ ැන ගීත්ම මාධ්‍ය සාකච්ඡාවකද මෙන මෙවිදිහටයි කියල තිබුණේ. මම ඇත්තක්කේ යාලුන මුල්කාලේ වෙඩින්ික ගැන හිතන් හිටිය අපිට උනු වනේ අපේ වෙඩින්නිික වෙනස් විදිර කරන්න. සිංහ රජවනන්තරේ උසකන්දක අවුඩ්ඩෝ නිදහස්ව ගන්න හිටියේ. එන කටටියට කොට කලසම් තමයි අදන්න කියලා තිබුණෙ කුඩැල්ු ඉන්න නිසා. නමුත් කොට කලිසම් අදනවට කට්ටියක්ගේ ගෙවලලින් අකමැති වනාා. බලමු දැන්නම් කිසිම ප්ලෑන් එකක් නැහැ එත් වෙනසක් කරන්න බලං ඉන්නේ. එතින් යාලුවනේ වෙනේ වගේ දෙයක් තමයි ගීත්මත් තම් ක්‍රේක්ෂකෑන්්ට කියලා තිබුණේ ඔන්න ඉතින් විඩියෝක අවස්සානයටත් ඇවිල්ලා ඔයටට අයිත් මතක් කරනවා ඔය තම ත අපයි යුටිප්චනලෙ සබස්ක්‍රයිප් කල ැතිනම් මේ දැන්ම සස්ක්‍රයිප් කරන්න. ඒවගේම පෙල්ලයිකනයත් ක්‍රියාත්මක කරන්න.